ඔබ අද මේ නරඹන්නේ චීනයේ සියැන් නගරයට ආසන්නව තියෙන විශේෂ ඓතිහාසික ස්ථානයක්. මේ ස්ථානය චීනයේ ටෙරාකොටා හමුදාව. එහෙම නැත්නම් මැටි වලින් නිර්මාණය කරන ලද ටෙරාකොටා හමුදාව පිළිබඳව තමයි අද සාකච්ඡා කරන්නේ. චීනයේ හිටියා අධිරාජ්‍යයේ චින්ෂ හුවාන්, එහෙම නැත්නම් චින්ෂ හුවාන් දී කියලා ප්‍රථම අධිරාජ්‍යය. ඔහුට පුළුවන් වුණා මුළු චීනයේම සැලකිය යුතු ප්‍රමාණයක් ඒකාබද්ධ කරලා එක රටක් එක අධිරාජ්‍යයක් ගොඩනගන්න. ඉතින් ඔහුගේ කාලය තුළ ඔහුට අවශ්‍ය වුණා, ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ ආරක්ෂාවත් ඔහුගේ මරණයෙන් පස්සේ ජීවිතයත් සුවෝස්සේ ගත කරන්න විශේෂ හමුදාවක් සහ වෙනත් උපකරණ හැම දෙයක්ම ඔහු වෙනුවෙන් නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් ඔහු ලක්ෂ 7ක පමණ පිරිසක් රාජ්‍ය සේවයට ඔහුගේ ජීවිතයෙන් අවසානයේ මරණය කටයුතු සඳහා, එහෙම නැත්නම් ආගම ඒ වතාවත් කිරීම සඳහා අවශ්‍ය දේවල් සූදානම් කිරීම සඳහා ලක්ෂ 7ක ප්‍රමාණයක් බඳවා ගන්න ලැබුවා. ඉතින් මෙම සොහොන පිහිටලා තියෙන්නේ සියාන් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් 40ක් එහා. එතකොට මේ ස්ථානය ආරම්භ කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව එහෙමන 210 209 අතර වගේ තමයි මේ කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් චීනයේ 1974 ඒ ප්‍රදේශයේ හිටපු ගොවි මහත්තුරු පවුලක කට්ටියත් සහ අසල්වැසියෙකුත් එකතු වෙලා ලිඳක් කැපීම සඳහා පොළව හාරලා තියෙනවා. අන්නේ ඒ අවස්ථාවේදී තමයි මේ ලිඳ කපනකොට තමයි මෙන්න මේ ටෙරාකොටා සොල්දාදුවන්ගේ සොහොන මතුවෙලා තියෙන්නේ. එතකොට මේ සොහොනේ තියෙන විශේෂයක් තියෙනවා. මේ සොහොන තුළ සාමාන්‍ය සොල්දාදුවෝ සහ පිරිස 8000ක් විතර මිනිස්සුන්ගේ රූප, මැටි රූප තියෙනවා. එතකොට මේ මැටි රූප වල තනතුරු අනුව විවිධ හැඩතල, විවිධ ස්වභාවයන්, නිලධාරීන්, ජෙනරාල්වරු ඒ අයගේ හැටියට වෙනස්කම් තියෙනවා. ඒ වගේම මේ ටෙරාකොටා හමුදාවේ පාවිච්චිය සඳහා විශේෂයෙන්ම යුද රථ, ඒ වගේම අවි ආයුධ මම හිතන්නේ 40,000ක් විතර වගේ හමු වෙලා තියෙන උපකරණ සාවි ආයුධ මෙන්න මේ සොහොන් භූමියේ. එතකොට ඒ වගේම මේ සොහොන තුළ කරත්ත, යුද රථ මේ වගේ දේවලුත් තියෙනවා. විශේෂයෙන් යුද රථ එහෙම නැත්නම් කරත්ත 520කුත්, අශ්වයෝ 150කුත්, ඒ වගේම ඔය ධාවන අශ්වයෝ, යුද අශ්වයෝ ඒ ආදි වශයෙන් ඒ තියෙනවා. එතකොට මේවා පේලි පේලි වශයෙන් පොළොවේ යට අඩි 10ක් විතර යට තමයි. එතකොට මේ සොල්දාදුවන්ගේ උස සාමාන්‍ය අඩි 5යි අඟල් 6ක් 7ක් වගේ. ඊගාට උසම අය දැනට ඉතිහාසඥයෝ තීරණය කළා තියෙනවා මේ අය සොල්දාදුවන්ගේ නිලධාරීන්. ඒ තනතුර අනුව ඒගොල්ලන්ගේ හැඩරුව, ඊගාවට ඒ අයගේ ශරීරයේ තිබෙන විවිධ ලාංඡන වෙනස්කම් තියෙන බව තියෙනවා. ඊට අමතරව මේ සොහොන් භූමිය තුළ හමු වෙලා තියෙනවා නිලධාරීන්ගේ, ඒ වගේම වෙනත් රජතුමා එහෙම නැත්නම් අධිරාජ්‍ය සතුටටපත් කරන අයගේ, ඒ වගේම සංගීතඥයන්ගේ මේ අයගේ පිළිරුවත් හමු වෙලා තිබෙනවා මේ භූමිය තුළින්. එතකොට මෙම මේ සුසාන භූමිය ආරම්භ කරලා කරගෙන යද්දී මේ මුල්ම ආරම්භය හැටියට සිදු වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 246 වගේ. එතකොට ඔහු මේක කරගෙන යෑම සඳහා විශේෂයෙන්ම තෝරාගෙන තියෙන්නේ මේ සියාන් ප්‍රදේශයේ ජින් ස්වේ ජින් ජු සහ මවුන්ටන් ලී කියන මවුන්ට් ලී කියන ඒ කන්ද තියෙන ඒ ප්‍රදේශය තමයි තෝරාගෙන තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ ප්‍රදේශයේ භූවිද්‍යාත්මකව බොහොම සාධනීය සහ විශේෂයෙන්ම සුබදායක තැනක් හැටියට ඒගොල්ලෝ විශ්වාස කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය තුළ විශේෂයෙන්ම රත්තරන් නිදි, රත්තරන් හාරන නිදි වගේම ජේඩ් කියන මැණික් වර්ගය විශේෂයෙන් මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය තෝරාගෙන තියෙනවා.
එවගේම මේ රජතුමාගේ හමුදාව වගේම රජතුමා නිදාන් කිරීම සඳහා විශේෂයෙන් මාලිගාවක් ඒ වගේම මේ මාලිගාවට අවශ්‍ය නිලධාරීන් කාර්යාල පාදවන අවශ්‍ය සියලුම දේවල් මේ විදියට හදලා තියෙනවා විශේෂයෙන්ම මේ හදලා තියෙන අවි ආයුධ විවිධ සාන්ද්‍රණ යොදලා එහෙම නැත්නම් විවිධ කිමිකල් වර්ග යොදලා ඒ වගේම චීනයේ විශේෂයෙන්ම ඒ කාලේ ලැකර් වර්ග තිබිලා තියෙනවා ඒ ලැකර් වර්ග පාවිච්චි කරලා මේ හමුදා නිලධාරීන්ගේ ඇඳුම් එහෙම බොහොම වර්ණවත් විදියට තමයි මේ සකස් කරලා තිබිලා තියෙන්නේ ඉතින් ඒ නිසා මේ චීන සොහොන් බිම ඉතාම දර්ශනීය සොහොන් බිමක් හැටියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් ඒ වගේම මේ රජතුමා මරණයට පත් වුණාට පස්සේ ඔහුගේ යම් කෙනෙක් ඔහුට විරුද්ධ හේතු ප්‍රියම් කෙනෙක් සියාං යු කියන පුද්ගලයා මේ සොහොන් බිම මංකොල්ල කෑවයි කියලා විශ්වාස කරනවා ඒ වගේම මංකොල්ල කාලා මේ ගිනි තැබුවයි කියලා මොකද මේ සොහොන් බිමට උඩින් ඒ පොළොවේ අඩි 10ක් විතර යට ඊට අඩි 15ක් විතර යට තමයි මේ තැම්පත් කරලා තියෙන්නේ එතකොට ඊට උඩින් වහලක් තනලා ලී දාලා ඊට උඩින් මැටි ආවරණ දාලා වතුර ඒකට යන්නේ නැති විදිහට බොහොම ආරක්ෂිත විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ෂුවන් සියන් යූ කියන සොල්දාදු එහෙම නැත්නම් ආක්‍රමණිකයා රජතුමාට විරුද්ධව කටයුතු කරගෙන මේකේ තිබෙන අවි ආයුධ ඒ වගේ දේවල් අරගෙන ගිනි තිබ්බයි කියලා විශ්වාසයක් තියෙනවා. ඒක ඓතිහාසිකවත් යම් තරමකට ඉතිහාසඥව පරීක්ෂා කරගෙන යනකොට සමහර තැන්වල ඒ වහලවල් කැඩිලා ගින්නට අහුවෙච්ච බව සාක්ෂි සහිතව තියෙනවා. එතකොට මේක ලෝක උරුමයක් හැටියට නම් කරලා තියෙනවා. මේ ලෝක උරුමය රැකගන්න එක සඳහා චීන රජයේ විශේෂ දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සොහොන් භූමිය වැහෙන ආකාරයට මහා විශාල දැවැන්ත වේදිකාවක් තනලා එහෙම නැත්නම් වහලක් සහිත මේකක් තනලා තියෙනවා. එතකොට මේ ටෙරාකොටා හමුදාව සම් යම් රූප එංගලන්තේ වෙනත් රටවල්වල ගෙනහිල්ලා ප්‍රදර්ශනය කරලා තියෙන ඒ අවස්ථාවල විශාල පිරිසක් ඒ නැරඹීම සඳහා ඇවිත් තිබෙනවා. විශේෂයෙන් මේ අවට ප්‍රදේශය අරගෙන බලපුවාම ඉතාම උෂ්ණාධික ප්‍රදේශයක්. ඉතින් මේ විද්‍යාඥයෝ විශේෂයෙන්ම පුරා විද්‍යාඥයෝ සොයාගෙන තිබෙනවා මේ පිළිමයක අරගෙන මේ පොළොවට නිරාවරණය කරපුවාම ඒ කියන්නේ මේ භූගත ස්තරයෙන් එළියට අරගත්තන් පස්සේ ඒක ඉතාම ඉක්මනින් මේ ඒකේ තියෙන පාට ගැලවිලා යනවා. මොකද ඒ ස්වාභාවික පාට වර්ග තියෙන අධික උෂ්ණ සහිත ප්‍රදේශයක් තමයි සියාන් ප්‍රදේශය. ඒ කාලගුණයට නිරාවරණය වුණාම ඒ වගේ තියෙන ඒ සියලුම පාට වර්ග ගැලවිලා ඇකිලිලා මැකිලා යන ස්වභාවයක් තියෙනවා කියන එක විද්‍යාඥයෝ සඳහන් කරනවා. ඒ වගේම ඔහුට ඒ තිබුණු යුද්ධ රථ විශේෂයෙන්ම ඒ වලවල් තුනක් එහෙම නැත්නම් කාණු තුනක් වගේ විශාල ප්‍රදේශයක තමයි තැන්පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අයගේ ආරක්ෂාවට මේ රජතුමාගේ ආරක්ෂාවට හදපු අයගේ විශේෂයෙන්ම ආරක්ෂිත ඇඳුම් හමුදාවට නිර්මාණය කරලා තිබිලා තියෙනවා. යකඩ වලින් සහ තඹ පිත්තල මේ වගේ ලෝහ වර්ගයන් පාවිච්චි කරලා. ඉතින් මේ ප්‍රදේශය තුළ හොයාගෙන තියෙන ඒවා අතර තවත් විශේෂයෙන්ම ඔය චීන ජාතිකය බොහොම දක්ෂයි නිර්මාණය කරන්න ඔය පිඟම් භාණ්ඩ. ඉතින් විවිධ වර්ගයේ ලස්සන පිඟම් භාණ්ඩ මැටි භාණ්ඩ රාශියක් හොයාගෙන තිබෙනවා මේ සියාන් ප්‍රදේශයේ තියෙන. ඒ වගේම විශේෂයෙන් සොල්දාදුව පාවිච්චි කරන යුද්ධ ආවරණ ඇඳුම් හෙල්මට් ඒ වගේ දේවලුත් හොයාගෙන තියෙනවා. ඒ නිසා ඔබට බලන්න පුළුවන් නම් මේ සියාන් ප්‍රදේශයේ තියෙන මේ ටෙරාකොටා මේම භූමිය ඉතාම හොඳ ඓතිහාසික භූමියක්. ඉතින් විශේෂයෙන්ම දවසකට ලක්ෂ ගාණක් පිරිස මේක නැරඹීම සඳහා එන බව පේනවා. විශේෂයෙන් ටිකට් ගන්නත් ඕන. ඒ ටිකට් ක්‍රම තුනකට දෙනවා. දේශීය අයට එක කවුන්ටර් ගොඩකිනුත්, විදේශීය අයට තවත් කවුන්ටර් එකකිනුත්, ඒ වගේම කණ්ඩායම් වශයෙන් පැමිණෙන අයට වෙන විශේෂ කවුන්ටරත් මේ තියෙනවා.
ඉතින් මේ ප්‍රදේශයට යන්න සියාන් නගරේ ඉඳලා වෙනම බස් රථේ සේවාවල් තියෙනවා. ඒ බස් රථවල නැගිලා යන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ ඔබ චීනයට යනවා නම් Apple map එක වගේ map එකක් දාගන්න ඕන. Google වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔබට මම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න.